විදිහට මනෝකාන් චේතන ආහාරය නිරුද්ධ වෙන තැන කියන්න නැහැ සුදමිය විදිහට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් මම අපි හිතුවේ විඤ්ඤාය වෙනවා නේද නැහැ මනෝකාන් චේතන ස්වාමිනේ චේතනා වලින් ආහාරයක් නිරුද්ධ නැහැ ඔව් භාෂා ආහාරයක් නිරුද්ධ නැහැ මනෝසං චේතන ආහාරයක් නිරුද්ධ නැහැ විඤ්ඤාණය පෝෂණය වෙන්නේ නැති මොකක්ද හරි යන් දැකෙන මොකක්ද සාදු සාදු ඒක තමයි මේ කියන්නේ මනෝ සංචේතන ආහාරය කියන්නේ මෙන්න මේක විඥාන ආහාරේ පටලව ගන්න එපා. ඒගොල්ලන්ට ඕන විදිහට සංස්කරණය කරන්න බෑ මේ ආහාර තුන. බුදුහාමුදුරන්ට ඕන විදිහට සංස්කරණය කරලා දීලා තියෙනවා. චේතනාව විතරක් නම් කන්දකස් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ජීවන් දැකින මොහොත කියන්නේ. දැන් චේතනාව වෙනම මෙහෙම කිව්වම එතන ආයෙ වරදිනවා නේද? නෑ අපි හිතනවා මෙහෙම දෙයක්. ඔබත් පැහැදිලිවත් නම් අපිට කරක් තියෙනවා. ඔව් දැන් අපි අපි හිතමු ශරීරයේ තියෙනවා. මම දැන් අත උස්සනවා මොකද මේක චේතනාවකින්ද මම කරන්නේ නැද්ද ආ එතකොට අත උස්සනවා කියලා කරන්නේ මම නම් ඒක ආහාර වෙන්නේ මොකද ශරීරයේ දෙනවා නම් ශරීරයේ මගෙන සබලින් ගන්නවා ආහාර තේරෙන්නේ දැන් මම අත උස්සනවා මේ ඔසෝනේක මගේ අතින්ද මට කබලින් කාර ආහාරයක්. ඔයගොල්ලෝ දකින්නවා මම අසෝත හොනවා. ඔයගොල්ලන්ට ස්පර්ශ ආහාර. නෑ ඔයගොල්ලෝ දකින්නවා මම අත හොනවා. හාමුදුරන්ට පිස්සු කියලා ඔයගොල්ලෝ හිතනවා. එතකොට මනෝ සංචේතන. දැන් තේරුණා? देखला निखा इंड बैर तम मनोदान चेतन आहार अहिला निखा इंड बहिमत मनो स्पर्श आहार वेला तेरना मत हुनर्द स्पर्श आहार वेला अहिला निखा इंड बैर एक अर्थकथन दी होता मनोदान चेतन आहार मूल एक अर्थकथन दीला प्रतिचार නිරෝධය කියන එක සංසාර විමුක්තිය එක නිරෝධ සමාපත්තිය තමයි තේරෙනවා නේද ඉස්සෙල්ලා දැන් විසඳ ගන්න ඕනේ ආහාර හතර නිරුද්ධ වෙන තැන මොකද්ද කියලා හරියට දැනගන්න එකමයි. තේරුණා නේද? දැන් ඒක කරන්න බෑ කියලා මම කිව්වා මේ ආහාර හතර නිරුද්ධ එකක් ගන්න නිරුද්ධ වෙන්න. දැන් ඒක වෙන්න විදිහක් මේ හතරම නිරුද්ධ වෙන විදිහක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර සතිපට්ඨානයේ කියන ඕනම් භාවනාවක් වැඩුවොත්. තේරුණා නේද? එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ නම් ඔය සතිපට්ඨාන සූත්‍රයේ දෙන හොඳ දේශි භාවනා ක්‍රමයක් හොයාගෙන වඩන්නයි. කෙසේනම් නැතුව මේක කෙනා කියපුවා කරන වැඩක් නෑ මේක. දැන් කියන්න පුළුවන් තව කෙනෙක් මෙහෙම තමයි වෙන්නේ කියලා. නමුත් ඒ කියන එක බලන්න ඔයගොල්ලන්ට දැන් කියන්නේ මේකයි මේ ආහාර හතරම නිරුද්ධ වීගෙන යන මේ සම්මත ක්‍රමයක්ද මේ තියෙන්නේ. हरिक्रमिया
තව මිනිසුන්ට හොයන්න නැතු යන්නේ. අහුනොත් යන්න බෑ. තේරෙනවද මේ ඍජු ක්‍රමය? යන්න පුළුවන් ක්‍රමය. දැන් මනෝ සංචේතන ආහාර නිරුද්ධෙච්ච තැනදී වෙන්නේ මෙන්න මේකයි. මනසින් අරමුණු වෙනකොට පුළුවන් ඒක හඳුන ගන්නක් පුළුවන් ප්‍රතිචාර නැහැ. බල්ලෙක් දකින්න බල්ලෙක් කියලා දැනගන්න. බල්ලට පයින් ගහන්න යන්නේ. තවනේ ඔවා ආදිශාලීනෝ මෝඩ වෙච්ච තැන. තේරෙනවනේ දිත්තේ දිත්ත මන්තම් භවිෂ්‍යති වෙන්නේ කොහොමද? තව විඥාන ආහාරයක් තියෙනවා. ඒ ඔය ආහාර හතර නිරුද්ධ වුණා ගමන් දිත්තේ දිත්ත මන්තම් භවිෂ්‍යති. තේරෙනවනේ? දැන් ඒ දැන් අපි හිතාගෙන ඉන්නේ ස්පර්ශ ආහාරය නිරුද්ධ වුණාමයි දිත්තේ දිත්ත මන්තම් භවිෂ්‍යති. ඒකක් නෙමෙයි. ඊට පස්සේ මනෝ සංජේතන ආහාරය නිරුද්ධ වුණත් බෑ. මේ ආහාර හතරම හරි. ආහාර හතරම නිරුද්ධ වෙන්න ඕන. තේරුණානේ? එහෙනම් දකින්න කොට ඒ ආහාර හතර නිරුද්ධ වෙනවනะ. එතකොට එතන සංසාර විමුක්තිය. හැබැයි හිතලා ඒක ගන්න බෑ, සාකච්ඡා කරලා ගන්න බෑ, සාල්ක සාදු කියලා බෑ. තේරුණානේ? ඔය කීකකින් ඔබ බෑ වෙන්නේ කොහොමද? මෙන්න තියෙන්නේ ඒ කායන මාර්ගය. හරි වට්ටාලිය වැඩෙන්නේ. වැඩුණොත් වෙයි කවදද? නැත්නම් වෙන්නේ නැහැ. උනා කිව්වොත් පිළිගන්න එපා කාට. ඒ මේ වෙන විදියට උනා නම් කාට හරි. ඒකට බුදුහාමුදුරේ ධර්මයේ බොරුයි. ඒ බුදුහාමුදුර පෙන්නන්නේ මේකට විතර මේකෙන් විතරයි මේ වෙන්නේ කියලා. මේ ආහාර හතරම නිරුද්ධ වෙන්න ඕනේ. විඥාන ආහාරය නිරුද්ධ වුණාම ස්වභාවය ගත්තොත් විඥානය කියන්නේ වෙන් කිරීම කියන එක. නැත්නම් අපි මවාගත්තේ ඉන්ද්‍රජාලයක් නෙමෙයි බුදුහාමුදුරගේ විඥානය. ඒගොල්ලෝ හදාගත්තේ ඉන්ද්‍රජාලයක් නෙමෙයි. විඥානයෙන් කරන්නේ වෙන් කිරීම. තේරුණානේ? ඒ කියන්නේ ධර්මයේ තියෙන විඥානය කියන්නේ වෙන් කරන. දැන් ඔයගොල්ලෝ දැන් වෙන්න වෙන් කරනවා මේ හාමුදුරුව බණ කියනවා. හාමුදුරුව කෙනෙක් බණ කියනවා කියන වෙන් කරන්නේ ඔයගොල්ලෝ ඉන්නවා. මේ හාමුදුරුව කියන්නේ බණ කියනවා මිසක් බල්ලේ බොරනවා නෙමෙයි කියලා වෙන් කරනවා. දැන් ඊයරව හිතෙන්නේ නැහැ නේද කාටවත් මේ බල්ලේ බොරනවා කියලා. ඈ? එහෙම හිතෙන කෙනෙක් ඉන්නවද? නෑ. ඒ කියන්නේ මොකක්ද? ඔන්න විඥානේ කියලා. ඔය විඥානේ කරලා දීපු දෙයක් තමයි. තේරුණා නේද? සංඥාව වෙන් කරන්නේ විඥාන. වේදනාව වෙන් කරලා දෙන්නේ විඥාන. එතකොට විඥානේ කාර්ය මොකද්ද? වෙන් කරන. විඥාන ආහාරයක් වෙන්නේ වෙන් කරන කෙනෙක් හිටියා. දැන් ඔයගොල්ලෝ බණ අහනවා, බණ අහන්නේ කියනවා. බණ වෙන් කරනවා, වෙන් කරන්නේ කියනවා. ඒ කියන්නේ විඥානේ ආහාරයක්මයි. දැන් කකුල රිදෙනවා, හොඳ නෙමෙයි. කවුද වෙන් කරේ? හොඳයි කකුලයි වෙන් කරේ විඥානේ. විඥානේ නැතුණොත් හොඳක් නැහැ කකුලක්. තේරුණානේ? ඇයි වෙන් කරන්නේ කියන්නේ? කබලින්කාර ආහාර නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ශරීරය වෙන් කරන එකක් නෑ. ශරීරයක් නැතුනේ. මේක මගේ කියලා වෙන් කරන්න බෑනේ. ඒතකොට විඥාණයෙන් වැඩ නෑ එතෙන්ට. ඒ විඥාණය පර වැඩමයි කරන්න ඕනේ. අනුන්ගේ වැඩ. කාගේද? කබලින්කාර ආහාරේ කුණු ගොඩා දිනේ ගමයි හැම වෙලේම විඥාණය කරන්නේ. ඕක නැතුනොත් ස්පර්ශ ආහාරයේදී කුණු ගොඩා දිනේ. වෙන් කරලා දෙන්න. ඒ දෙක නැති වුණොත් මනෝ සංචේතන ආහාරවල තර වැඩේ කරනවා. හරි. කොහොම ගියින් කවුරු හරි සතිපට්ඨානේ වැඩුවම මනෝ සංචේතන ආහාරයක් නැති වුණොත් එයාගෙන් තර වැඩේ යාම කරනවා. එතනම කරන්නේ. විඥානේ විඥානේ වෙන් කරනවා. ඕන්න මතනවා දරු. ඔතෙන්ට ආපුවම කට්ටියට දෙයියන්ගේ හාල් කැවෙනවා. තේරුණා නේද?
දෙයියන්ගේ හරල්ක ඇවිල්ලා තමයි ඔය කියන්නේ මහා බ්‍රහ්මයා ළඟට ගියා කමටහන් ගත්තා සක්‍ර දීප ළඟට ආවා ඒ දෙවියන්ගේ හරල්ක ඇවිල්ලා කියනවානේ මයාව විඥානේ මොකක් කියලාද බුදුහා අපි බේරගන්නේ ආ ඒක තමයි මයාව මහා බ්‍රහ්මයා නෑතු නෙමෙයි මේ කියන්නේ මිනිසුන්ට පේන මහා ධර්මයේ අයා නෙමෙයි. තේරුණා නේද? මනෝ සංජේතන ආහාරය විඥාන ආහාරය හදලා දෙන විකෘතිය. මේ ආහාර සංසාරයේට ආහාර. එතකොට ඒක තමයි භූතය බුදුහාමුදුරුවෝ පේන්නේ. බුදුහාමුදුරුවෝ පේන්නේ කොහොමද? ඒක නරක නෙමෙයි විදිමත් මනෝ සංජේතන ආහාරයක් බුදුහාමුදුරුවෝ පේන එක. ඒ වෙන්නේ කොහොමද? බුදුගුණ භාවනාව දිනු කරන නබල. ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ පේනවා වගේමයි ක්‍රිස්තියානි මිනිස්සුන්ට භාවනා කරනකොට අර පල්ලිය ජාතිකාවේ එනකොට පේන්නේ කවුද? ඉතින් නෑ. මොකද ඔයගොල්ලන්ට විතර ලොකු කම. බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ. කොහොමද? එකම සිද්ධියේ ඇති තේරණි යමෙක්ගේ දැක්මට අනුවයි මනෝ සංචේතන ආහාරය හදන්නේ Hindu ලබ්ධකයේ කියනවාද එය සිව අධහන කෙනෙක් නයි ගොල්ලෝ ඔතෙන්ට ගිය හැටි පේන්නේ සිව තව ටිකක් ගියාම පාර්වති තේරණි ඔච්චරම මනෝ සංචේතන ආහාරයේ එක පැතිකඩ. භූතයෝ ජීනෝ, දෙවියෝ ජීනෝ, බ්‍රහ්මයෝ ජීනෝ. ඒවට අපි අහුවේ. මනුෂ්‍යයට වැඩිය බ්‍රහ්මයාගෙන් කවටහන් ගන්න යනවා. ඒක දෙවියන්ගේ හාල් කැවිති මිනිහෙල් ළඟට යන්නේ. තේරුණාද? අපි දන්නේ නැහැ නේද? මොකද ධර්මයේ දන්නේ නැහැ. දෙයියන්ගේ හාල් ගැවිලා කියලා දන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. මේ ආහාර වලින් ඒක වෙනවා. මේක එකක් නිරුද්ධ වුණ හැටි ඔය දේ වෙනවාම. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මැරෙනකොට නිරුද්ධ වෙනවා අර කියපු කබලින්කාර ආහාරය ස්පර්ශාරය එතකොට තමයි අර සංසාරේ භයානකකම එන්නේ. මනෝ සංචයතන ආහාර විතරයි තියෙන්නේ. එහෙම දැන් එහෙම වෙනකොට ඔයගොල්ලෝ අහලා ඇති බුදුහාමරණ ධර්මයේ තියෙන තණ්හාව. තණ්හාව කියන්නේ දුක්ඛාර සත්‍ය. ඒ කියන්නේ සමුදය ආර සත්‍යනේ තණ්හාව. සමුදය ආර සත්‍යයේ දේශනා කරන තියෙන තැන පැහැදිලි කරන බුදුහාමරණ මේ තණ්හාවේ හැටි. තණ්හාවේ හැටි ගැන කියනවා යායා තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාව සාගතා తత్ర తత్ర అభినందన කියලා රාජකාරි තුනක් තණ්හාවට කරන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ළඟ තියෙන තණ්හාවට කර හැකි මේ ලෝකේ ඉන්න ඕනම සත්ත්වකගේ තණ්හාවට වෙන්නේ කරේ. තණ්හාවක් తీදී ඒකෙන් කරන්නේ ඔක තමයි. කෝණෝ භවිකා. පුනර්භවයක් ඇති කරනවා. භවයක් අලුත් භවයක් ඇති කරනවා. දැන් අලුත් භවය තමයි මේ පරියාය අනුව ස්පර්ශේ ආහාරයක් වෙච්චි කෙනා වර්තමානයේ අලුත් භවය වෙන්න පුළුවන් කබලින් කාර්ය ආහාරයක් වෙච්චි. තේමන් ඇහෙත් දැන් ඇහෙන කෙනාට ඊගාවට ඇහෙනවම කරන්නේ මේ පේන්න පුළුවන්. ඕක තමයි බලු. ඔයගොල්ලගේ දක්ෂතාවයකට ඉගෙනගත්ත ක්‍රමයකට වෙච්ච එකක් නෙමෙයි ඕක. තණ්හාවේ හැටියට තණ්හාව වැරලා දෙන දයාවක් දැන් වැලියකින් ඊගා මොහොතේ ඇහිය. ඕක තමයි භවය කියන්නේ. තේරුණානේ? දැන් ස්පර්ශාහාරයක් ඉන්දියනේ ඇහෙන එක මාරු කර හැකි පේන එකට. ඕක හිතන එකට මාරු කර හැකි. ඕක තමයි කරු. තේරුණානේ? නැත්නම් මේක ඍජුවම ස්පර්ශයෙන් අහක් කරලා කබලින්කාර ශරීරයට ගත්තා. කබලින්කාර ආහාරය ඉඳලා යාර ගිය හැටි මනෝ සංචේතන ආහාරය. ඔක තමයි බලු.
දැන් එහෙනම් ඔයගොල්ලෝ මේ බණ අහනවා අහනකොට හිටිකම මතක් වෙන්නේ ඉස්සර කියවුවා ඊගායක මොකක්ද වෙන බල දැන් එහෙනවා එක ආහාරයකින් මතක් වෙනවා තව එන්නේ ගති ඒ ලක්ෂණය ඔයගොල්ලන්ගේ හපංගම් කතාව නෙවෙයි බුදුහාමුදුර දේශනා කරන්නේ තණ්හාව කරලා දෙන රාජකාරි පොණෝ බවික තව තණ්හාව ඔයගොල්ලෝ රවට්ටන ඔය පොණෝ බවික කරලා වෙන ක්‍රමයකට නන්දි රාග සහගත ඒ කියන්නේ මොකද්ද අලුත් භවය සතුටු කරවන ඒ හොඳ වුණා සතුටු කරනවා නරක වුණා සතුටු කරනවා හොඳේ කියනන් තියා ගන්නවා කියලා හොඳයි කියලා සතුටු වෙනවා නරකයෙන් ඉවත් වෙනවා කියලා සතුටු වෙනවා තේරෙන්නේ ඊනවාස තණ්හාව තව බුලක් අටවනවා තෙන්ට తත්‍ර తත්‍ර අභිනන්දන ඒක පැන පැන සතුටු වෙනවා දැන් එක මත්තමක ඉන්නේ පැන පැන සතුටු වෙනවා මෙච්චර නැටුම් දාන තණ්හාව මරණාසන්න මොහොතදී අසන්න වෙනවා ටිකක් ඕක තමයි වෙන්නේ යන්නා ඔයගොල්ලෝ උඩ දාන තණ්හාව ඔයගොල්ලෝ හදාගත්ත එක මිසක් තණ්හාවට ඕනවට ඔයගොල්ලෝ ළඟට ආවේ නෑ තේරුණානේ ඔයගොල්ලෝ ඉල්ලලා අඬගහගෙන ගත්තේ යාළුවා දැන් නමුත් යාළුවට ඔයගොල්ලන්ට ඕන උදව්ව කරන්න බෑ මැරෙන මොහොතේ මොකද හේතුව తత్ర తత్ర అభినందని වෙන්න බෑ දෙකක් නිරුද්ධ වෙලා පරිින්න වෙන්නේ කොහෙද දැන් මේ කමලින්කාර ආහාර ස්වභාවිකව නිරුද්ධ වෙනවා මරණය ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනවා මනෝ සංචේතන විඥානය කියන එක තේරෙන එකක් නෙවෙයි අපිට මාරු වෙලා දැනෙන්නේ මාරු වෙන්නේ මොකේද මනෝ සංචේතන එතකොට තමයි නැන්දා දෙවිගේ සටනේ අංගක නීතිය සටන එලි දක්වා කල් එලි දකින්න තෙන්දි තමයි තේරුණානේ දැන් ඔය සටන හැමදාම එකයි කොච්චර හැංගිමුත්තම් කරා මොතෙන්දි එළියට එන්නේ ඔව් දැන් එළියට එන්නේ මොකද මතක් වෙනවා ඔය පත්තරේ මම බලලා අමතක කරා තේරුණානේ දැන් ඕනවාට පාවට හින්දුවක් හිම ගියා අමතක කරනවා ඔයව කරන්න මේ මොකද හිතිකා ඌරුවන් බානවා ඒ මල විකාර තියෙන්නේ ඔව් තමයි ඔය කරලා බේරෙන්නේ මොකද මේ බේරෙන්නේ මොකකින්ද මනෝ සංචේතන ආහාරය ප්‍රබල ලෙස එනකොට ඔයගොල්ලෝ ස්පර්ශ ආහාරයකට හෝ කවලින්කාර ආහාරයකින් ඒක මට්ටු කරනවා මේ දෙල්ලම කරන්න පුළුවන් ටික කාලයයි කියලා මේ කියන්නේ මරණාසන්න මොහොතේ කරගන්න බෑ තේරුණානේ බැරි වුණාම ඔතන තමයි විසඳුම එතකොට තණ්හාවට తత్ర తత్ర అభినందనీ කියලා පැන පැන රතුරු වෙනවා යා හදනවා යාගේ ඩියුටි අහක් කරන්නේ පයින්නේ කොහෙටද එනවා අර මනෝ සංජේතන ආහාර වල අතීත වර්තමාන හැම එකටම පැන පැන බලනවා යාට හොඳ ඒක තේරුණානේ එතකොට පයින්න කොට තියෙන ලක්ෂණය තමයි ඔබ ඉගෙන ගන්නෙ ගරුක කම්ම ආසන්න කම්ම ආචින්න කම්ම කටක් ඒ පයින්න රට එහෙම ධර්මයක් ගහන පාසෙට ගහන්න ඕනේ ඔන්න දැන් බලන්න ඔබ තමන්ට මැරෙනකොට දෙවි වෙනවා ඉගෙන ගන්නට වැඩි වටින්නේ ඕකයි මැරිලා බලන්න බෑනේ ඉතිසලා මැරෙන්නේ නෑ මැරෙන්න කලින් මැරෙනවා කියන එක තමයි බහම නැතුව අපි භාවනා කරන්නේ මැරෙන්න කලින් කාණාරි මේක කියාද නෑ මැරෙන්න කලින් මැරෙන්නේ ඉගෙන ගන්න තේරුණාද එන්නේ ඒකේ ධර්මයේ කියත් ඔයගොල්ලන්ට යහපතක් වෙනවා භාවනාව කියන්නේ මැරෙන්න කලින් මැරෙන හැටි ඉගෙන ගැනීමේ ක්‍රමයක් ඕක කැමති නම් ක්‍රමයේ ගියා දුන්නා කරගෙන යන්න අකමැති නම් අර ටික කරා තේරුණාද සාකච්ඡා කරන්න වටමේස සාකච්ඡා කරන්න කෑ ගහන්න තාලෙට සාදු කියන්න එක එකව කරා ලස්සන තතෙන්දී එයි කියමු සාදුකාර ඇහි
තේරුණා නේද? නිරුද්ධ වෙනකොට එතකොට හොඳයි දැන්. මොකද ඒක තුලින් එන්නේ හොඳ නිමිතියක්. හැබැයි ඒකත් හරියට අර ලදුරු පාසලේ ටීචර් කප්පමක් කියනවා ගෙවලා ලදුරු පාසලේ ළමයා දැම්මා වගේ වැඩක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ මොහොතේ යන්තම් ගහගත්තේ මිතා. තේරුණා නේද? ඊගාවයි කියලා විසඳෙනවා කියලා කවුද කියන්නේ? යන්තම් ඊයක් හරි කප්ප ගෙවලා මුරකාරයන් සේප් වුණා වගේ. තේරුණා නේද? ඔයිට වැඩිය සෙල්ලමක් ඔතන නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකෙන් නම් ඒ වගේ විකාර වැඩ කරන්න එපා කියනවා. මේ හත් සංසාරයේ හදන ආහාර අතරමනේ බුද්ධ වෙලා නිරුද්ධ කරගෙන මේ බුද්ධ ශාසනයෙම මේක ඉවරයක් කරන්නේ. තේරුණා නේද? ඉතින් ඔයගොල්ලෝ මහල් වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙමනම් ඔයගොල්ලන්ට පුළුවන් නම් උත්සාහර ගන්න ක්‍රමයක් දන්නේ නැහැ කියන්න බෑනේ දැන් කියා දුන්නා. තේරුණා නේද? මේ පිළිබඳව මම යන්න කලින් මේ ගැන සම්පූර්ණ දේශනා කරපු දේශනා 12ක් ඇතුළත් ධර්මදේශනාස්ථාය කරපු පොතක් දෙන්න. CD එකකුත් දෙන්න. මෙහෙවත් තියෙනවා. ඉන්ටර්නෙට් වල ඕන තරම් මේ ගැන බල තියෙනවා. තේරුණා නේද? කරන විදිහ තියෙනවා. මිනිසුන්ට උගන්වපු ක්‍රම තියෙනවා. ඒගොල්ලෝ අද භාවිතා කරනවා. ඔයගොල්ලන්ට කැමති නම් කරන්න. මොකද සංසාර විමුක්තියක් ඕන නම් ඕන දෙපාද කියන එක බුදුහාමුදුරන්ට අදාළ නැහැ. දැන් ඕන අයට විතරයිනේ බුදුහාමුදුර මේක කරන්න කියන්නේ. නැත්නම් විකල්පේනේ කරන්න කියන්නේ. නැත්නම් විකල්පේ කරා. දෙකම නොකරන ඉන්නේපා. අබබ්බියෝ. කියන්නේ විකල්පේ නැතුව ඒකායන මාර්ගයක් නැතුව උනොත් අබබ්බියෝ. කිසි වැඩක්. තේරුණා නේද? අඩුම ගන්න විකල්පයක් තියෙනවා නම් ඒක අනාගතයේ ඒකායන මාර්ගයට යන්න පහසුවක් වෙනවා. ඕක තමයි දන්නේ. ওই විදිහටයි තියෙන්නේ. දැන් තේරුන්නේ නැති නේද ඒකට මේ පැහැදිලි කරේ මේ ආහාර හතරම නිරුද්ධ වෙන එක තමයි අපේ එක විදිහකින් සංසාර විමුක්තිය. තේරුණා නේද? ආහාර හතර නිරුද්ධ වෙනවා කියන්නේ ශරීරය තමයි කබලින් කාරණා. ශරීරය මගේ කියලා ගැනීමයි කබලින් කාරණා ආහාර වීමයි. ශරීරේ නැති වෙලා නෙමෙයි කබලින් කාර ආහාර නිරුද්ධ වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඔව් ශරීරය තුලින් මම කියන සංකල්පය මොහතකට ඉවත් වීම. ස්පර්ශය කියන්නේ ඇහිම පෙනීම වගේ දේවල්. ස්කන්නාසෝත ඒක නැති වෙලා නෙමෙයි ස්පර්ශ ආහාර නිරුද්ධ වෙන්නේ. පෙනීමක් තිබිලා පෙනෙන කෙනා නැති වෙලා. පෙනීම නැමැති සංසිද්ධියේ මම ඉවත් වෙනවා. තේරුණා නේද? ඔක තර්කයෙන් හොයන්න යන්න එපා. වෙන්නේ නැහැ. තර්කයෙන් නේ ඒකායන මාර්ගයෙන් විතරයි වෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරා. සතිපට්ඨානෙන් විතරයි මේවා ඔක්කොම පාස් කරගෙන යන්න පුළුවන්. එතකොට මනෝ සංචේතන ආහාර නිරුද්ධ වෙන්නේ කොහොමද? ඔයගොල්ලන්ට සංඥා නැති වෙලා නෙමෙයි. සංඥා චේතනා නැති වෙන්න පුළුවන්. සංඥා තියෙනවා සංඥා අයිතිකාරයක් නැති. මගේ සංඥා නෙමෙයි වෙන්නේ. සංඥාති වෙන්න පුළුවන් මගේ නෙමෙයි. ඒක ඉතින් මම කියන එක කොහොමද වෙන්නේ කියන එක නෙමෙයි හිතන්න ඕනේ. ඔයි බුදුහාමුදුරුවෝ කියන එක කරලම් බලන්න. එහෙනම් කරලා එක හඳුනගන්න. නැතොත් වෙන්නේ කොහොමද කියලා ඉගෙනගෙන එක කරන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඊළඟට විඥානය කියන්නේ වෙන් කිරීම. වෙන් කිරීම වෙන් කරන කෙනෙක් ඉන්නකොට විඥාන ආහාරය. ප්‍රතිපත්තානේ ওই විදිහට දිගට වැඩුවොත් වෙන් කිරීමක් ඉතුරු වෙලා වෙන් කරන කෙනෙක් නැති. සක්මණේදිත් පෙරී ඔයගොල්ලෝ ආනාපාන සති භාවනාවත් සතිපට්ඨාන සූත්‍රයේ අනුව කරනවා නම් ඒකයි. සතිපට්ඨානේ තියෙන ඕනම් භාවනාවකින් මේ ටික සිදු වෙනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. ඒගොල්ලෝ මහන්සි ගන්න මේ විදිහට කරා. තේරුණා නේද? ඒතර ආහාර හතරම නිරුද්ධ වුණොත් එතන තියෙන සම්මාදිට්ඨිය. එතන සෝවාන් වුණා. කවුරු හරි සෝවාන් වුණාද කියලා ඉගෙන ගන්න පුළුවන් ඔය ටික වෙනවාද කියලා. දැන් නම් ඔයගොල්ලන්ට කියනවා සෝවාන් කියලා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. එහෙම කිව්වොත්
බලන්න ඔය හතර නිරුද්ධ වුණාද තමන්ගේ. නිරුද්ධ වුණා නෑ කියන එක පිළිගන්න. නිරුද්ධ වුණ නැත්නම් ඒ කියපු කෙනා බාලයෙක් කියලා ආස්තයෙන් අහක් කරනවා. නැත්නම් මේ ධර්මයේ ඉස්සරහට ගෙනියන්න බෑ. තේරුණා නේද? ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ධර්මයේ යන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ මොකක්ද කියලා. නැත්නම් අමාරුයි වැටි. කියන මිනිස්සු ඒවා කියන ඒවා පිළිගන්න ගියෝ. දැන් Taman දැනගෙන රාමුවක් තුලියෝ තව කෙනෙකුට අහු වෙන ගතිය අඩු වෙනවා. මම හිතන්නේ අද මටි පැහැදිලි කරේ ඕක තමයි. දැන් දෙහි විදියකින් මම පැහැදිලි කරා. මේක ඵලයේ කියන්නේ. ඉස්සෙල්ලා කිව්වේ ඒකයන මාර්ගය. තේරුණා නේද? ඔය ඵලයෙන් ඕන එකක් අහු වෙන්න ඕනේ. කරන වැරදි අහු වෙන්න ඕනේ. තව කෙනෙක්ගේ මුලාව අහු වෙන්න ඕනේ. ඕකට අනුව ඒගොල්ලෝ හිතුම් පැතුම් ඇති කරගෙන මේකට ගැළපෙන්න ධර්මීය ගැන සාකච්ඡා කිරීම තුළ තේරුම් ගන්න යාම තුළ තව කෙනෙක්ගේ බොරුවට අහු වෙන්න බෑ. මොකද ක්‍රමය? මේ ආහාර හතරක මුද්ද වෙන තැන් හතර හඳුනාගත්තු. එහෙනම් දරතාව කෙනෙක් කිව්වට පිළිගන්නේ නෑ. ඉතින් මේ විදිහට බලන්න. ඉතින් ওই ටික තමයි අද දවසට සාකච්ඡා කරේම ප්‍රමාණවත් වෙන ඔල්ට වැඩිය ධර්මයේ කිව්වා කියලා ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ. නමුත් කාල වේලාව හතරමාරක් නේද අපි ඔව් වැඩකට අවසන් කරන්නේ. ටික වේලාවක් දැන් ඉතින් යන්න කලින් භවනා කරන්නත් මහන්සි ගන්න. ආපු එකේ. තේරුණා නේද? ඒක වුණාට මෙහෙම ඉඳගෙන කරන්න පුළුවන් භවනාවක් නෑ කියලා දැනගන්න. දැන් මෙතෙන්දි නෙමෙයි සුදුසු. ඒකයි මම වැඩිය දුන්නේ නැත්තේ. මේ වගේ හිර වෙලා කරන්න බෑ මොකද? අර ටිකේ ඇඟත් වෙනවා ලබලින් කාරණා. තව කෙනෙන්ගේ ඇඟි හැපුණාම යා තේරෙනව නම් මොකද වෙන්නේ? තමගේ ශරීරයේ විතරක් නෙමෙයි මේ කබලින් ආහාර වෙනවා ළඟ ඉන්න කෙනා. ඔව් වර්ධනය වෙනවනේ. දැන් ඒ වගේ එකයි මේ සැහැල්ලුව කියන එකත් ඕනේ. තේරෙනවද නේද? ඒකට දැන් මේ මෙතන මෙහෙම කරන දේ එලා දකින්න හැමෝනේ මේක මම උතුම් ලෙස වාකනවා. දැන් ඒ වුණාට මම මේ අද දවසේ වැඩියෙන් ගත්තම ගොල්ලන්ට මේ සිද්ධාන්තය තේරුම් ගන්නගෙන ඔයගොල්ලන්ගේ නිවසම නැතුව අනිත් දවසේ මේ පන්සලම බොහොම පහසු වෙනවා මේ වැඩේ. තේරුණා නේද? එතකොට තනියෙන් කරන්න ඕන දෙයක් නේ තියෙන්නේ. ගියේදර මං කිව්වේ පාරිය විදිහට කොටක් දැන් කරන්න දෙයක් කිව්වද? දැන් අන්න එහෙම මේක දැන් මේ කල්පනාව උද මේ යන රාමෝඩ සකස් කරගන්න. ඒකයි වාසි. දැන් තවත් එතකොට මොනහරි මේ කියපු අය තව ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න අහන්න. ඔය ආහාර හතරෙන් උද්දේමක් කියන්නේ ඕක. යෝනිසමනස්කාරය කියන එක වෙනම පරියාය. තේරුණා නේද? යෝනිසමනස්කාරය කියන එක එන්න නැකට හරි. යෝනිසමනස්කාරය කියන්නේ සම්මා වායාමයේ සම්මා සතියයි එකහුව එකට. ඔතනත් අපි අනුභවනාතික විඥානය කියන වෙන් කරනවා කියලා අපි අහලා තියෙනවා කියලා තියෙනවා මේ මානසිකාරය කියලා කියන්නේ එකතු කරනවා. යෝනි විකතු කරන යෝනිසෝමනිකාරය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි ධර්මයේ. යෝනිසෝමනිකාරය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ උස්සාහය සම්මා වෙලා තියෙනවා. සතිය සම්මා වුණා. එතනදී යෝනිසෝමනිකාරය. දැන් ඕගොල්ලන්ට යෝනිසෝමනිකාරයක් නැහැ නේද? ඉතින් තමන්ගේ හොයන්නේ. එයි නැත්තේ. උස්සාහය සම්මා වෙනවා නම් සම්මා වායාමයේ තියෙනවා සතර සම්ප්‍රදාන වීර්යය තියෙනවා. තේරුණානේ? සතර සම්ප්‍රදාන වීර්යය කියන්නේ කුමක්ද? නූපං අපසාර නෝපදීමේ වීර්යය, උපං අපසලයේ මැඩ පැවැත්මේ වීර්යය, නූපං කුසල ඉපදීමේ වීර්යය, උපං කුසලය. එතකොට දැන් ඒක යටතේ සම්පූර්ණ වීර්යයන් හතර නැහැ. ඉතින් එහෙනම් සම්මා වායාමයේ නැහැ. ඒ වීර්යය තියෙන්න ඕනේ තව සම්මා සතියේ එක්ක.
සම්මා සතිය කියන්නේ වර්තමානයි. සිහි කල්පනාව සතිය දෙන්න ඕනේ. අර වීරිය යෙදෙන්න ඕනේ කොහේද? වර්තමාන කයට, වර්තමාන වේදනාවට, වර්තමාන සිතට, වර්තමාන ධම්මයට. කාණ්ඩ එතන යොමු කරන එක. ඒක දිනනවා නම් ඔය කියන දෙල්ලම තමයිදී. ඒක නැති හැම වෙලේම ඒක තියනවා කියන්නේ ඔයගොල්ලෝ නිකම් කබලින්කාර ආහාරයන් නිරුද්ධ කරගෙන ස්පර්ශ ආහාරයන් නිරුද්ධ කරගෙන මනෝ සංජේතන ආහාර නිරුද්ධ වීගෙන යනවා. ඔතේ සක්මන් භාවනාවේදී පහවන් යුගලයක් පැරණීම සිදු කළත් එය භාවනාවට බාධාවක්ද සෞඛ්‍ය හේතු මත කියලා වරහන්තු දාලා. මේ මේකෙදි මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඒ භාවනා කරන කෙනා ටිකක් දක්ෂ වෙන්න ඕනේ. මුලින් පොඩ්ඩක් පුරුදු වුණා නම් මේක ගැටලුවක් නැහැ. දැනට යටිපතුලයි පොළොවයි ස්පර්ශ වෙන එක ගැන මේ සතිය පිටන්නේ. එතකොට ඔයගොල්ලන්ට සිදු කරන්න වෙනවා සෙරප්පු දෙයක් දැම්ම කියන්නකො පොඩි චින්තන රටාව වෙනසක් කරගන්න පුළුවන් හරි එහෙනම් සෙරප්පු දාවට භාවනා කරන්න බෑ කියලා පටන් ගන්න එපා. තේරුණාද? මහා කොළමේම කොටසක් කියලා හිතන්න වෙනවා සෙරප්පු. එහෙම හිතන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. එතකොට දෙරපුව කොහේ එකක් වෙන්න ඕන? ඔයගොල්ලන් එකක් වෙන්න බෑ. ඒක මහමුණේ වැයලක් කියලා ඉතින්. ඔයගොල්ලන්ට ලාඩම් ගහලා නෙමෙයි මහපොළොවට ලාඩම් ගහලා කියලා ඉතින්. එතකොට රන්නේ ඉවරයි. අඩියේ තියෙන තැන මල් පිපෙනවා වගේ කියලා ඉතින්. රන්නේම කරොත් මේක අල්ල ගන්න පුළුවන්. තේරුණානේ? එහෙම වෙනස් වෙන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. කියන්නේ වැරද්දක් නැහැ. මේ මෙහෙම උත්සාහ ගන්න. නිකන් ඉන්න එපා. පෙරපු දාගෙන හරි සපතු දාගෙන හරි උත්සාහ ගන්න. නිකන් මේ අපි හිතමු පාරේ ඒ වගේ අමාරු යාතියෙ දෙ ගේ ඇතුලේ පුළුවන් නේ. සාමාන්‍ය කෙනෙකුට නිකන් කරලා මේක අල්ල ගන්න. පෙරපු දාගෙන ඊට පස්සේ කරා. මේක කරන්න Tamanට ආවේනික නිසා කාගෙන අහන්න එපා. යාළුවෙන් නම් මේක උනේ කොහොමද කියලා අහන්න එපා. Taman කරා. ඇහුවත් අනාතයි. ඒ වරදිද? ඒක වෙන්නේ මේකයි. දැන් ඇහුව එක එක්කෙනාට මේ තියෙන වර්තම හුදු වර්තමාන වෙනස්. තේරුණානේ? ඒක වෙන්නේ දැන් අපිම දන්නවා දැන් ඔය හුඟක් වෙලාවට මේ වගේ ගැටලු තියෙනවා. ආනාපාන සති භාවනාව කරනවා. දැන් එක එක යනවා. එක්කෙනෙක්ගේ දැන් කියනවා ගුරුවරු ගියා දෙනවා. තෝලාග සුසුම වදිනවා ආස්වාසේ නාසය අග වදිනවා කොහොම ගියද ඉතින් විශේෂ නම් ආධුනිකයට මොකවත් තේරෙන්නේ නැහැ. එයා ඉතින් ගිහින් බලා ඉන්නවා තේරෙන්නේ නැහැ මොකවත් ආයෙ යනවා. දැන් දෙන්නේ කියන්නේ එක්කෙනෙකුට යන්තම් නාසය අග තේරෙනවා. දැන් එයාගේ එක ඉතින් ගිහි වෙලා ඉඳලා අර වටමේස සාකච්ඡාව වගේ ඉස්සර ලිඳේ කරපු දේ කරනවා නේ මොළු. ගෙදෙත් ගියා ලිඳ ළඟට යන්නේ ෆෝන් එකෙන් අහනවා දැන් විස්තරේ. භාවනා ගැන විස්තර. ගියාලුවෙක් කොහොමද දැන් කොහොම හුස්ම තේරෙනවද? මට නම් තේරෙන්නේ නැහැ. නහයද තේරෙන්නේ. දැන් එකෙනෙක් කියනවා කියමු යාළුවේ මට නම් තේරුණා තොලේ වදිනවා. දැන් අනික යාළුවෝ ටික මොකද කරන්නේ කියන්නේ? ඔය තොලේ හුස්ම වදින එකම බලයි. නා පොතක දැක්කත් ඕක බලයි. ඔයගොල්ලන්ට ඔය තොලේ හුස්ම වදිනවා දැනෙන්න නම් ඔයගොල්ලෝ භාවනා කරන්න කලින් වෙන දෙයක් කරගෙන ඉන්න ඕනේ කියලා දැනගන්න. මොකද කරන්නේ? නෑ. කල්ලි ටිකම වේදන් කරලා ප්ලාස්ටික් සැක්කමක් කරලා අර යාළුවාගේ මූණ වගේ එකක් හදාගන්න. නෑ, ඒ යාළු මූණේ හැටියට මේක වුණේ. තේරුණානේ? නෑ, ඊට වැඩිය දැන් රංගන යාළුවුන්නා නොන්න දැන් කට්ටිය එක අරලින්දේ වගේ කතා කරන්න පුළුවන්. මම සක්මන් කරනවා ඒක හොඳයි ඉන්නේ.
අපි හිතුවේ මේක මේ දොස්තර කිව්වොත් විතරයිනේ කරන්න ඕනේ දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ කියලා තව පඬිත වාක්‍යයක් දාලා පටන් ගන්නවා මේක කරන්න. තේරුණා නේද? කරන්න ගිහින් ඊට පස්සේ ඔන්න ආය සාකච්ඡා වෙනකොට කියනවා සාදීගේ හරිම ගුල් ගෙදරකදී හරි පාටියකදී හරි හම්බුණා අපි දැන් සම්මන හොඳයි මට නම් මේ විදිහට දැනෙනවා කවුරුද දැන් දැනෙන එක්කෙනෙකුට අනික් කට්ටිය මොකද වෙන්නේ ඒ දැනුම හොයන තේරුණා නේද මොකක් හරි මේ මේකෙන් ලැබිච්ච දෙයක් ගැන හොයනවා හෙව්වෝ හම්බ වෙයිද නෑ හම්බ වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ නෑ ඒ දෙන්නගේ DNA සමාන වෙන්න එහෙම දෙන්නේ කියනවා නම් භාවනා දෙක සමානයි. ඒකේ ඉඳලා වැඩක් නැති වැඩ කරන්න එපා. තේරුණා නේද? පොත්වල තියෙන ඒවා හොයන්න එපා කිව්වේ ඒකයි. පොදු විදිහක් හොයන්න. ඒකයි මේ කියන්නේ. තව කාරියම කොපි කරලා කරන්න බැරි එකම දේ භාවනාව. සංග පාල කරන්න බැරි එකම දේ භාවනාව. සංග පෑවෝ සංසාරය. සංග පෑවෝ ආහාරය. තේරුණා නේද? රඟපානින් කරනවත් ගන්න ඔච්චර තියෙනවා මෙච්චර කාල රඟපාන සංසාරයක් ඇදුවා දැන් රඟපානින් කරනවත් රඟපාන නැතුව හිටියෝ සංසාරයේ කෙලවර වෙනවා මේ ආහාර නිරුද්ධ වෙනවා රඟපෑවොත් සංසාරයක් ඇදෙනවා දැන් ඒක නිසා වෙන කෙනෙක්ගේ දේ අහන්න එපා ඒක කරන්න නිකන් කතා කරාට කමක් නැහැ ඒක ඒ විදිහට දැනෙයි කියලා හිතන්න එපා කිව්වම තේරුමද මම මේ කියන එක දැන් ඔයගොල්ලෝ භාවනාව ගැන කතා කරන්නේ. ඒකේ වැරද්දක් නෙමෙයි. තව කෙනෙකුට දැනෙච්ච එක මටත් දැනෙන්න ඕනේ කියන අදහස ආකල්පේ සම්පූර්ණ යහපතක්. එහෙම එකක් නැහැ නේ. Tamanta ආවේනිකමයි දැනෙන්නේ. ඒ දැනනකම් දැනුන දේ කියන්නේ. එච්චර Taman තනියෙන් යන්නේ. මේකේ තියෙන වටිනාකම ගැන උනන්දුව ගැන අනික් අය ආලෝක කතා කරනවා. තේරුණා නේද? ඒක කිසි ගැටලුවක් නැහැ. අර අද්දැකීම් කියන ඒවා කොපි කරන්න එපා. වෙන්න බෑ. එහෙම වෙන්න නම් අර දී දැන් සතුන් වටානේ නෙමෙයි විපස්සනාවෙන් වෙන ඒවා සමාන වෙන්න DNA එකම සමාන වෙන්න වෙයි. ඉතින් එහෙම ගෙන් දෙන්නේ කිනවා? නෑ. දැන් එහෙම සතු නෑනේ. මිනිස්සුෙත් නෑනේ. ඒක හින්දා එකිනෙකට වෙනස් වෙනවා. හැබැයි යන පරාසයක් තියෙනවා. ඒ පරාසය අර පොත්තලක් විස්තර වෙලා ඇති බණවලත් ඇති බලන්නේ කියන විදිහ ඒකට අනුව ඒගොල්ලන්ට ක්‍රමයක් අල්ලගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඉස්සරහට කරන්න වෙන්නේ. මොනවද තව ඒ ගැන වෙනම තියෙන ප්‍රශ්න දැන් මේ පෙර පුදාගෙන ගියාර කමන්නේ හැමෝම මේක පුරුද්ද කරගන්න එපා. එන්නා නේද අර ලෙඩ් දුව වෙලා එහෙම එළිය දැන් පාරේ අවිලින්න බෑනේ මොනවා දෙරකු නැති. ඔව් ඒකට ගැළුවන්නේ අර ගෙදෙද්දී නිකන් පුරුදු වෙන්න ආදුන කියලා. ඒක හදාගන්න හදාගන්න දෙක දැම්ම කියලා ගැටලුවක් නැහැ මේක.